සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා රාමුවට. අද අපි කතා කරන්න යන්නේ අපි ඉන්න මේ ලෝකය, එහෙම නැත්නම් ත්‍රිමාණ ලෝකය, දිග පළල උස තියෙන මේ ලෝකය, මේ විශ්වයට අමතරව අපි දන්න මේ දිශාවලට, එහෙම නැත්නම් මානවලට අමතරව තවත් දිශා, එහෙම නැත්නම් මාන තියෙනවද කියන එක තමයි අද අපි රාමුවෙන් කතා කරන්න යන්නේ. ක්වොන්ටම් භෞතික විද්‍යාවේ සමහර සිද්ධාන්තවලට අනුව මේ වෙනකොට අපි හොයාගෙන තියෙනවා මාන 11ක් තියෙනවා කියලා. සමහර සිද්ධාන්තවලට අනුව බලනකොට අපිට පේනවා මාන ඊටත් වඩා 26ක් වගේ තියෙන අවස්ථාත් තියෙන අවස්ථාත් තියෙනවා. විවිධාකාර හැලහැප්පීම් විවාද විවාද තියෙනවා. නමුත් මේ 11 කියන නොම්බරයට ගොඩාක් විද්වතුන් එකඟ වෙලා ඉන්නවා මේ මොහොතේදී. ඉතින් මේ 11න් හතරවෙනි එක මොකක්ද කියලා අද බලමු පට්පට් ගලරා. අපි ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන මීට කලිනුත් රාමුවෙන් කතා කරලා තිනවා. ඒක බලලා නැති කට්ටිය පොඩ්ඩක් ගිහිල්ලා ඒක බලන්න. මම මෙන්න මෙතන ලින්ක් එකක් දාන්නම්, ඩිස්ක්‍රිප්ෂන් එකෙත් තියෙනවා, උඩින් කාඩ් එකකුත් දාන්නම්, පොඩ්ඩක් ක්ලික් කරලා බලලා නැත්තම් බලලා ක්වොන්ටම් භෞතික විද්‍යාවේ මූලික සිද්ධාන්ත පිළිබඳව කුංචි අදහසක් අරගෙන ඉන්න. එතකොට මම හිතනවා පහසුයි කියලා අපි මේ අද කතා කරන්න යන මාතෘකාව නිවැරදි පරිදි ධාරණය කරගන්න ඕගොල්ලන්ට. හොඳයි, මේ ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනුව මාන 11ක්, එහෙම නැත්නම් දිශා, එහෙම නැත්නම් ඩයිමෙන්ෂන්ස් කියලා අපි කියන ඉංග්‍රීසි වලින් 11ක් අපි දැනට මේ වෙනකොට ගණිතමය වශයෙන් අපිට පේනවා. දැන් අපි කතා කරලා තියෙනවානේ කලිනුත් මේ ගණිතමය වශයෙන් පේනවා කියන්නේ මොකක්ද කියලා. සමහර වෙලාවට දේවල් තියෙනවා අපිට ගණිතමය වශයෙන් තමයි මුලින්ම පේන්නේ. සමීකරණ හරහා කොහොමද ඒක වෙන්නේ? අපි දැනට දන්න මොනවා හරි ප්‍රස්තුතයන් පහදා ගන්න අපි ගණිතමය සමීකරණ නිපදවලා තිනවා. ඒවා ලස්සනට වැඩ කරනවා, අපිට පේනවා හරි මේ ගණිතමය සමීකරණ මේවට වැඩ කරනවා. අපිට කලින් ඉස්සරහට වෙන්න තියෙන ඒවා පෙරයිම් කරන්නත් පුළුවන්, කලින් වෙච්ච ඒවා පහදන්නත් පුළුවන්, දැන් වෙන ඒවා පහදන්නත් පුළුවන්. නියමයි. ඒ සමීකරණ වලින් දැන් ඒක මෙතෙන් වළංගුණා. ඒ සමීකරණ වලින් සමහරට අපි ගොඩනගලා පෙන්නවා අපිට දැනට භෞතිකව බලා ගන්න බැරි, හැබැයි ගණිතමය වශයෙන් අපිට පේනවා හරි. අර දෙක මෙහෙමනම්, ඒ සමීකරණ දෙක මෙහෙමනම්, ඒකට ඒව එකතු කරලා අපි හදන තුන්වෙනි දෙයක් තියෙනවා. මේක අපිට මේකෙන් පේනවා විශ්වයේ මොනවා හරි ගතිගුණයක්. ඒක තාම අපිට පරීක්ෂණයක් කරලා හොයා ගන්න බෑ, නමුත් අපිට පේනවා. ඔන්න ඔය වගේ තමයි මිත්‍රවරුනි, මේ මාන, එහෙම නැත්නම් මේ දිශා, එහෙම නැත්නම් මේ ඩයිමෙන්ෂන්ස් 11ක් තියෙනවා කියන කතන්දරය ඔන්න ඔය වගේ දෙයක්. අපිට මේ වෙනකොට මේ ගණිතමය වශයෙන් තමයි මේ ගැන අදහසක් ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි අපි එතනින් නැවත යුතු නැහැ. මිනිස්යෙන් වශයෙන් අපි කැමතිනේ හිතලා බලන්න කොහොමද මේ මාන තියෙන්නේ. අපි දන්නවා මේ අපි ඉන්න ලෝකය අපිට සාමාන්‍යයෙන් දැනට අපි හිතන විදිහට, මං AI කියලා තව ටිකකින් කියන්නම් මේකෙදි, නමුත් දැනට අපි හිතන විදිහට දිශා තුනකින් අපි මේ ඉන්න විශ්වයේ ඕන තැනකට යන්න පුළුවන්නේ. දිග, පළල සහ උස කියන දිශා තුනෙන් ඕනම දෙයක් අපිට පහදන්නත් පුළුවන්, ඕන භෞතික වස්තුවක ප්‍රමාණය පහදන්නත් පුළුවන්, ඕනම තැනකට යන්න උනත් අපිට විශ්වයේ ඕනම තැනකට යන්න දිශා තුනක් කරා ගමන් කරලා යන්න පුළුවන්. ඔයා මෙතන නම් ඉන්න, ඔයා මෙතන නම් යන්න ඕන. මේ දිශාව, මේ දිශාව, මේ දිශාව කියන දිශා තුන, දිග, පළල, උස කියන දිශා තුනේ ගමන් කරලා ඔයාට දිශාවට ඒ ස්ථානෙට ළඟා වෙන්න පුළුවන්. එතකොට අපි කොහොමද තේරුම් ගන්නේ මෙතනින් එහාට මේ විශ්වයේ තවත් දිශා තියෙනවා නම් කොහොමද අපි මේක තේරුම් ගන්නේ? මෙන්න මේ කාර්යයට තමයි අද රාමුවෙන් අපි මේ පොඩි තැතක් දරන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ කාර්ය කරන්න අපිට සිද්ධ වෙනවා ටිකක් පරිකල්පනයක් සහිත ලෝකයකට යන්න. අපිට අපේ පරිකල්පනේ පාවිච්චි කරලා තමයි මේක කරන්න වෙන්නේ. පරිකල්පනය සහ තර්ක කියන දෙකම පාවිච්චි කරලා මේ මම අද කියන දේවල් මම විවිධාකාර තැන්වලින්, මං හිතන්නේ මම පොඩි කාලේ එක්තරා අවස්ථාවක ආදර්ශ ක්ලාක් මහතාගේ අනාගත ආශ්චර්යයන් කියන පොතෙන් තමයි මම මුලින් මේ චතුර්මාණ කියන සංකල්පය දකින්නේ. පස්සේ මං කාලය ඇතිස්ස එකතුවර ගත තව දේවල් ටිකක් තියෙනවා. මං ඒ ටික අද ඕගොල්ලන්ට එකතු කරලා අපි හතරවෙනි එක තේරුම් ගන්න උත්සාහ කරමු. අපි පස්සේ තව තව 5 6 7 8 කියන ඒවා 9 10 ටම යනකම් තේරුම් ගන්න උත්සාහ කරමු. හෙමින් අද හතර තමයි මේ කතා කරන්න යන්නේ. හොඳයි, මේක තේරුම් ගන්න පහසු වෙන්න අපි මෙන්න මෙහෙම දෙයක් කරමු. හතරවෙනි මානේ තේරුම් ගන්න තුන්වෙනි මානේ ඉඳන් අපිට පහසු වෙන්න නම් අපි කරන වැදගත් දෙයක් තමයි අපි තව මාන දෙකක් විතර පහලට බැහැලා බලනවා මොකද වෙන්නේ කියලා. එතන ඉඳන් ටික ටික තුන්වෙනි එකට අපි ඔළුව හදාගෙන සංකල්ප ගොඩනගාගෙන ඊට පස්සේ තුන්වෙනි එකෙන් අර සංකල්ප භාවිතා කරලා හතරවෙනිකට යන්න තමයි මේ උත්සාහ කරන්නේ. හොඳයි, අපි හිතමු තිතක් ගැන, ලක්ෂයක් ගැන. තිතක් කියලා කියන්නත් බෑ, මං ලේසියට තිතක් කියලා කිව්වා. අපි හිතමු ලක්ෂයක්. අපි මේ ලක්ෂය තවත් ලක්ෂයක් එක්ක යා කරොත් අපිට ලැබෙනවා පළවෙනි මානය. ඒ කියන්නේ දිග විතරක් තියෙන, අපි හිතමු මේක විශ්වයක් කියලා, දිග විතරක් තියෙන විශ්වයක්. ලක්ෂයන් දෙකක් අපි යා කරපුවාම එනවා මෙන්න අපිට
ඒකමාන විශ්වයක් එකයි තියෙන්නේ. එතකොට මේ ඒකමාන විශ්වයේ එක්කෝ වමට යන්න පුළුවන්, එක්කෝ දකුණට යන්න පුළුවන්, පැති දෙකකට යන්න පුළුවන්. ඒක හරහා නේද මෙන්න මේ ආකාරයෙන්. ඊළඟට අපි මේ විශ්වයට එකතු කරනවා තවත් දිශාවක්, යන්න පුළුවන් දිශාවක්. වම දකුණ ගියා, දැන් ඉස්සරහටයි පස්සටයි යන්න හදනවා දැන් අපි. හරි, ඔන්න එතකොට ද්විමාන විශ්වයක්. දැන් මේ ද්විමාන විශ්වය ගැන අපි ටිකක් කල්පනා කරලා බලමු. මේ කල්පනාව පමණයි, පරිකල්පනේ පමණයි. එතකොට අපිට ඉදිරි දේවල් පහසු වෙන්නේ නැහැ මේ අපි හිතන්නේ. එතකොට මේ ද්විමාන විශ්වය ගැන හිතද්දී අපි හිතනවා, අපි හිතමු මෙහෙම විශ්වයක් තියෙනවා කියලා. ඒ කියන්නේ දිශා දෙකක් පමණයි තියෙන්නේ, තුනක් නැහැ. දිග පළල පමණක් තියෙන විශ්වයක් ගැන අපි කල්පනා කරනවා. ඔන්න ඔය වෙලාවේ සමහර අයට ඔලෝට හිතෙන්න පුළුවන්, එහෙම එකක් තියෙන්න පුළුවන්ද? එහෙම එක යම් කිසි සත්වයක් හරි මොනහරි ජීවියෙක් හරි මොනහරි වස්තුවක් තියෙනවා නම් ඒකට ඇත්තටම කොච්චර කරත් උසකුත් තියෙන්න ඕන නේද? ඒ කියන්නේ ද්විමාන විශ්වයක් තියෙන්න බෑ නේද? සාධාරණ ප්‍රශ්න. දැන් හිතන්න එපා මේ වෙලාවේ අපි මේක සංකල්පයක් වශයෙන් පමණයි ඔලෝට දාගන්න හදන්නේ. එතකොට මෙන්න මේ ද්විමාන විශ්වය. දැන් මේක නිකන් පැතලි රොටියක් වගේ, තැටියක් වගේ විශ්වයක්නේ. හරිද? එතකොට අපි හිතමු මේ විශ්වයේ ඉන්නවා කියලා විවිධාකාර ජීවීන්. හරිද? අපි හිතමු අපි වගේම මේ දිනදා කන බොන වැඩට යන සල්ලි රැස් කරන ජීවීන් ඉන්නවා කියලා අපි හිතමුකෝ මේ පැතලි විශ්වයේ. ඉතින් මේ පැතලි විශ්වයේ මේ ජීවීන් ඉන්නකොට අපි මෙන්න මෙහෙම දෙයක් හිතමු. හිතන්න මේ විශ්වයේ ජීවියෙක් ඉන්නවා මෙන්න මෙතන. දැන් මේ විශ්වයේ ජීවීන් මොන වගේද? මොන වගේ හැඩයන්ද තියෙන්නේ? මොන වගේ හැඩයන් තිබ්බත් ඒවා පැතලි හැඩයන්. උසක් නැහෙනේ, දිග පළල පමණයි මේ විශ්වයේ තියෙන්නේ. ඒ කියන්නේ ද්විමාන විශ්වයක්නේ. හරි, එතකොට හිතන්නකෝ අපි කාමරයක් කියලා හිතුවොත් ඒ විශ්වයේ ඒ කාමරේ ඇවිල්ලා නිකම්ම චතුරස්‍රයක් පමණයි, ඝනකයක් නෙමෙයි නේද? චතුරස්‍රාකාර චතුරස්‍රයක් පමණයි. චතුරස්‍රයක් තමයි මේ ලෝකේ මේ විශ්වයේ කාමරයක් බවට පත් වෙන්නේ. ඊළඟට මේකේ ඉන්න ජීවිනුත් ඒ වගේ පැතලි ජීවින්නේ. ඔයා හිතන්න මෙන්න මෙහෙම දෙයක්. අයලා හිතන්න, දැන් මේ ලෝකේ බැංකුවක් තියෙනවා. මේ බැංකුව, එතකොට මේ බැංකුවේ බිත්ති ඇවිල්ලා සරල රේඛාවලින් හැදිච්ච චතුරස්‍රයක්නේ. ඔය බැංකුවේ ඔය චතුරස්‍රය ඇතුළේ දැන් තියෙනවා ඒ ලෝකේ වටිනාම වස්තුවක් මොකක් හරි. ඒකත් පැතලි දෙයක්නේ. ඈ, අපි ඒක මේ රවුමකින් අපි පිළිබිඹ කරමුකෝ මෙතන. හරි, පොඩි වෘතයකින් පිළිබිඹ කරමුකෝ. ඔන්න දැන් ඔහොම තියෙනවා. දැන් මේ ලෝකේ ජීවීන් එහෙ මෙහෙ ඔන්න ඕක වටේ යමින් ඉන්නවා. කවුරු හරි ජීවියෙක් ඔය මේ බැංකුව ඇතුලේ මේ සේප්පුව ඇතුලේ තියෙන දේ ගන්නට අවශ්‍ය නම් ඒ ජීවියට සිද්ධ වෙනවා මේ බිත්තිය බිඳගෙන යන්න නේද? මේ රේඛාව බිඳගෙන ඇතුලට යන්න සිද්ධ වෙනවා. කොහොම විතරන යන්න පුළුවන් මෙතෙන්ට මේ ලෝකේ? හැබැයි මෙහෙම හිතන්නකෝ. හිතන්න මේ ලෝකේ ජීවියෙක්ට හදිස්සිය හැකියාව ලැබුණ කියලා එයාලගේ විශ්වයට සමාන්තරව ලම්බකව උඩට කියන්නේ, ඒ කියන්නේ තුන්වෙනි මානේ ගමන් කරන්න. ඒ කියන්නේ එතකොට ඒ ජීවියට පුළුවන් වෙනවා උඩට ඇවිල්ලා අර බිත්තියේ සල් රේඛාව කඩන් නැතුව කාමරය ඇතුළට යන්න. එහෙම පුළුවන් වෙන්න ඕන නේද? මොකද දිග පළල විතරක් දන්න ඒ විශ්වයේ උඩට ඇවිල්ලා ඔහොම ගිහිල්ලා ආපහු බහැවුවාම ඩෝංගාල මෙන්න කාමරේ ඇතුලේ අර ජීවියා දැන් බිත්තිය කඩන් නැතුව. ඒ විතරක් නෙමෙයි, ඒ ලෝකේ බලන් ඉන්න කෙනෙකුට පේන්නේ, හිතන්න ජීවියා මෙතන හිටියා උඩට යනකොට කොහොමද පේන්නේ? එකපාරට අතුරුදහන් වුණා. අතුරුදහන් වෙලා අන්න වෙන තැනකින් මතු වුණා. ඒ වස්තුවත් අරගෙන ආපහු එයා ඔහොම උඩට ගිහිල්ලා ඔහොම ඇවිල්ලා ආපහු එයාගේ විශ්වයට ගියොත් ඔන්න නැතිවෙච්ච එක ආපහු ඩෝංගාල මතු වෙනවා බැංකුව ඇතුළේ තිබු වස්තුවත් එක්ක. දැන් ඊළඟට හිතන්න මෙන්න මෙහෙම පොඩි තව දෙයක්. ඊළඟට හිතන්න ඒ ලෝකය හරහා, ඒ පැතලි ද්විමාන විශ්වය හරහා අපි ත්‍රිමාන වස්තුවක් අපි ඒ විශ්වය හරහා දැම්මොත් මොකද වෙන්නේ? හිතන්නකෝ අපි ගෝලාකාර වස්තුවක් දානවා කියලා මේ විශ්වය හරහා. එහෙම දාන්න ගත්තොත් මොකද වෙන්නේ? ඒ විශ්වයේ ඉන්න ජීවීන්ට කොහොමද ඒක පේන්නේ? ඒගොල්ලන්ට පේන්නේ මෙන්න මේ වගේ ඒ ගෝලේ හරස්කඩක්නේ. හරස්කඩක් තමයි හැම වෙලෙම පේන්නේ. අපි දාගෙන යනකොට මුලින්ම එතකොට ඒගොල්ලන්ට පේන්නේ චූටි තිතක් වගේ. ඒගොල්ලන්ගේ ලෝකේ හදිස්සිය ප්‍රාදුර්භූත වෙලා ඒ තිත ලොකු වෘතයක් බවට පත් වෙලා ආපහු පොඩි වෘතයක් බවට පත් වෙලා නැති වෙලා යනවා. එතකොට මේ ද්විමාන ජීවි අපි කලින් කතා කරන්නේ ත්‍රිමාණයේ මෙහෙම උඩට ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා පහළට ගිහිල්ලා කාමරයට ගියා කියලා. දැන් ඕකේ එයාගේ විශ්වයේ නීති කඩලා කරපු වැඩක් අපි. හැබැයි ওই නීති කඩන්න නැතුව කරන්න පුළුවන් විදිහකුත් ඕකට තියෙනවා. ඒ විදිහ මෙන්න මෙහෙමයි.
හිතන්නකො ඔය මුළු ද්විමාන විශ්වයම පත්‍ර කෑල්ලක් කියලා. පත්‍ර කෑ පත්‍ර කොළයක්. මේ පත්‍ර කොළේ යනවා කූඹියෙක්. හරි කූඹියෙක් කොහොම යනවා? හිතන්නකො මේ කූඹියා ද්විමාන ජීවියෙක් කියලා පහසුවටම හිතන්නකො. හරිද? කූඹියා යනවා හෝම එක පැත්තකට. ඉතින් ඔය කූඹියා ඔය පත්‍ර එක කොනකට එනකොට දැන් මේ ද්විමාන ලෝකයක් අපි ද්විමාන ලෝකේ මෙහෙම රෝල් කරලා ත්‍රිමාණයේදී රෝල් කරලා මෙහෙම සම්බන්ධ කරොත් කූඹියා එකපාරට පත්‍රයේ මේ කෙළවරෙන් අනික් කෙළවරටම පනිනවා. එතකොට ආයෙත් කූඹියාගේ ඒ ද්විමාන ලෝකේ ඉන්න කූඹියාගේ විදිහට බැලුවොත් එයාගේ අපි කියනවා view point එකෙන් බැලුවොත් එහෙම ඒ කූඹියාට එකපාරට පේන්නේ මම මේ මගේ ලෝකේ එක තැනක හිටියා මෙන්න ඊළඟ මොහොතේ මම වෙන ඈත තැනකින් මතුවලා කියලා. දැන් අපි එමු ත්‍රිමාණයට. ත්‍රිමාණය කියන්නේ මේ දිග පළල කියන දිශාවට වට අමතරව අපි දැනට උඩ පහළ කියලා දාමුකෝ. ඉහළ පහළ කියන තවත් දිශාවක් තියෙන විශ්වයක්. දැන් ගොඩක් වෙලාවට අපි හිතනවා අපි මේ අපිට මේ තියෙන්නේ අපි ඉන්නේ මේ ත්‍රිමාණ විශ්වයක කියලා. නේ දැන් අපිට කලින් ඒවා එකපාරට හිතා ගන්නත් අමාරුයි. මොකද අපි ද්විමාන ජීවීන් ගැන කතා කරා. ඔයාලා එතකොට අපි හිතනවා හිතා ගන්න බෑ කොහොමද ද්විමාන විශ්වයක් තියෙන්නේ කියලා. දැන් ත්‍රිමාණ කියද්දී අපි හැමෝටම හිතනවා අපි දන්නවා මේ අපේ ත්‍රිමාණ විශ්වයන් අපිට තියෙන්නේ කියලා. ඒක අපි හිතනවා ටිකක් විතර සංකීර්ණයි. ඒ මොකද කියලා පොඩ්ඩක් බලමු. කොහොම නමුත් මෙන්න මෙහෙම හිතන්නකෝ. මෙන්න මෙහෙම හිතන්න. අර කලින් කතන්දරේදී වගේ ත්‍රිමාණ ලෝකයේ කෙනෙකුට චතුර්මාණයේ එහෙම නැත්නම් හතරවෙනි දිශාවේ එහා මෙහා යන් ගමන් කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට පුළුවන් වෙන දේවල් ගොඩක් තියෙනවා. උදාහරණයක් වශයෙන් අපේ මේ ත්‍රිමාණ විශ්වයේ ඕනෑම තැනකින් නැති වෙලා ඕනම තැනකින් මතුවෙනවා වගේ දේවල්. එහෙමත් නැත්නම් විවෘත කරලා නැති ඕනෑම ගොඩනැගිල්ලකට ඇතුල් වෙනවා වගේ දේවල්. එහෙමත් නැත්නම් තවත් එකක් තියෙනවා. හිතන්නකෝ කලින් කතන්දරේදී හිතන්න අර ද්විමාන ලෝකේ තියනවා කියලා ලොකු වස්තුවක් මොකක් හරි. හරිද? මොකක් හරි ලොකු වස්තුවක් තියනවා කියලා හිතන්නකෝ. ඔය වස්තුවේ ඒ ද්විමානේ ඉන්න කට්ටියට ඒගොල්ලෝ මේ පැත්තේ නම් ඉන්නේ වස්තුවේ මේ රූපසරණ පොඩ්ඩක් බලන්නකෝ. ඒගොල්ලෝ මේ පැත්තේ නම් වස්තුවේ ඉන්නේ ඒගොල්ලන්ට ඒ වස්තුවේ අනිත් පැත්ත බලා ගන්න නම් ඒගොල්ලෝ වටේට ඕම රවුමට ගිහිල්ලා අනිත් පැත්ත බලන්න ඕන නේ. ඒගොල්ලන්ට එන විදිහක් නෑ බලන්න. විනිවිද පේන වස්තුවක් කියලා අපි හිතමුකෝ. හරිද? ඝන ද්‍රවකින් හැදිච්ච එකක්. ඒගොල්ලෝ යාලා වටේ ගිහිල්ලා තමයි බලන්න ඕනේ එහා පැත්ත. හැබැයි ත්‍රිමාණයේ එහා මෙහා යන්න පුළුවන් කෙනෙක්ට ටක් ගාලා ඒ මුළු වස්තුවම ග්‍රහණය කරගන්න පුළුවන් එක සැරේ. තවත් ටිකක් ගැඹුරට යනවා නම් ඔය අපි දැන් කතා කරන්නේ මේ ලෝකයේ ජීවියෙක්ගේ ශරීරය කියලා හිතමුකෝ. මේ ශරීරය නිවැරදි පරිදි ඒ ශරීරය බලන්න ඕන නම් ඇතුලේ වැඩ කරන විදිහ බලන්න ඕන නම් ඇතුලේ බලන්න ඕන නම් ඒ ලෝකේ ජීවීන්ට සිද්ධ වෙනවා ඒක කපලා ඒ ඉරි කඩලා තමයි බලන්න වෙන්නේ. හැබැයි ත්‍රිමාණයේ ඉඳන් බලන කෙනෙකුට මේ ලෝකයේ මේ ජීවීන්ගේ ඇඟ ඇතුලේ තියෙන හැම දෙයක්ම පේනවා. ඒ වගේම ඕනෑම දෙයක් ඇතුල පැහැදිලිව පේනවා. කිසිම අල්ලන්නේවත් නැතුව කිසිම දෙයක් කරන්න නැතුව පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ තමයි ත්‍රිමාණයේ ඉන්න කෙනෙකුට චතුර්මාණයේ එහෙම නැත්නම් හතරවෙනි මාණයේ එහාම යන්න පුළුවන් නම් එයාට මේ ලෝකයේ කිසිම දෙයක් රහසක් නෙමෙයි කියලා අපිට හිතන්න පුළුවන්. ඒ විදිහට බැලුවොත් මොකද්ද මේ හතරවෙනි මාණය කියලා ඇත්තටම කියන්නේ? ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනුව දැනට තියෙන එක පැහැදිලි කිරීමක් තමයි මෙන්න මේක. මේකද හරි පැහැදිලි කිරීම? මේක ඇත්තද? අපි දන්නේ. මම මේ රාමුවෙන් කතා කරන ගොඩාක් විෂය පතයන් වගේ අපි කිසිම කෙනෙක් මං හිතන්නේ කිසිම දෙයක් ගැන හරියටම දන්නේ නැහැ. මොකද අපි හැම වෙලේම උත්සාහ කරන්නේ දැනුමත් එක්ක හැප්පිලා කෝකද හරි කෝකද වැරදි විවිධාකාර පරීක්ෂණ වලින් අරක වැරදි කියලා පේනවා මේක හරි කියලා පේනවා. මුළු ලෝකෙම මිනිස්සු මේ ජර්නි එකක් තමයි යන්නේ දැනුමත් එක්ක. ඉතින් ඒ හින්දා දැනට තියෙන සංකල්පය මම මේ කියන්නේ. එතකොට හතරවෙනි මාණය කියලා කියන්නේ කාලය. කාලය හතරවෙනි මාණය නම් හතරවෙනි මානයේ එහා මෙහා යන්න පුළුවන් කෙනෙකුට මොකද්ද පේන්නේ? කොහොමද ලෝකෙ පේන්නේ? ඒක පැහැදිලි කරගන්න අපිට ටිකක් පහසු වෙනවා මෙන්න මේ විදිහට. මතකද අපි කලින් පෙන්නුවා ද්විමාන විශ්වයක් හරහා ත්‍රිමාණ වස්තුවක් යවනකොට කොහොමද ඒක පේන්නේ කියලා. ඒගොල්ලොන්ට හැම වෙලේම පේන්නේ ඒ ත්‍රිමාණ වස්තුවේ එක්තරා මොහොතකේ ලෝකේ හරහා යන කොටසනේ. නේද? මතකද අර අපි ගෝලයක් දානකොට ඒකේ හරස්කඩක් හැම වෙලෙම පේන්නේ. හැම මොහොතේ මේ හරස්කඩ අලුත් වෙගෙන යනවා. අන්න ඔය වගේ අපි මේ හතරවෙනි මාණය ගැන කතා කරොත් හතරවෙනි මාණය හා තුන්වෙනි මාණය, ඒ කියන්නේ තුන්වෙනි
ත්‍රිමාණ විශ්වය සහ ඒකේ ඊළඟ දිශාව චතුර්මාණ විශ්වය කියන එක බැඳිලා තියෙන විද්‍යානුව ඒක හරියට මෙන්න මේ වගේ චතුර්මාණයේදී ඔයා මව කුසට ආපු කලලයත් ඒ වගේම ඔයාගේ මරණ මොහොතත් දක්වා සියලුම අවස්ථා එකට නිකන් පණුවෙක් වගේ බැඳිලා තියෙන අමුතු දෙයක් විදිහට තමයි ඔයා හතරවෙනි මාණේ ඉන්නේ අර කලින් ද්විමානයේ හරහා ත්‍රිමාණ වස්තුවක් යනකොට ඒකේ හරස් කඩක්නේ හැම වෙලෙම එක මොහොතකදී පෙනුනි අන්න ඒ වගේ අර ලොකු සර්පයා වගේ සතුර්මාණේ ඉන්න ඔයා මේ ත්‍රිමාණේ හරහා එක මොහොතකට එක 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 ස්නැප්ෂොට් එක වගේ තමයි ඔයාව පේන්නේ හරිද අර සර්පයා මෙහෙම යනකොට දැන් මේ වෙන්නෙත් ඒක තමයි මේ තියරියේ හැටියට එතකොට ඔන්න ඔහොමයි කාලය හතරවෙනි මානෙ විදිහට හඳුන්වනාගේ විශාල පැහැදිලි කිරීම ඔන්න ඔහොමයි තියෙන්නේ මේක මං හරි සරල කරලා කියන්නේ මේක තේරුම් ගන්න පහසු වෙන්නේ නැහැ මේ විදිහට කියන්නේ එතකොට ඔන්න ඔහොමයි ඊළඟට තවත් එකක් තියෙනවා දැන් අපි හිතන් ඉන්නවා අපි මේ ඉන්නේ ත්‍රිමාණ විශ්වයක කියලා නමුත් ඔක ඇත්ත නෙමෙයි දැන් මෙහෙම හිතන්න ත්‍රිමාණ විශ්වයක් කියලා ඇත්තටම කියන්නේ මේ කාලය කියන මානය හතරවෙනි මානය නැති විශ්වයක්නේ ඒ කියන්නේ මේ ත්‍රිමාණ විශ්වයේ ඕනෑම අවස්ථාවක් අපි පින්තූරයක් ගහලා හැමදේම හෙලවෙන්නේ නැති විදිහට තියලා පෙන්නුවොත් අන්න ඒක ත්‍රිමාණ විශ්වයක් වෙනවා තේරෙනවද මං කියන්නේ කියලා මං හිතනවා තේරෙනවා කියලා මේ හරි ගැඹුරු දෙයක් මොකද ත්‍රිමාණ විශ්වය කියන්නේ අර කාලය කියන ඩයිමෙන්ෂන් එක හරහා කාලය කියන මානය හරහා හැම වෙලෙම ඉස්සරහට යමින් පවතින ඒකත් එක්ක බැඳිලා තියෙන සිද්ධාන්තයක් තමයි අපිට මේ දකින්න පුළුවන් වෙන්නේ අපිට හිතන්න පුළුවන් ත්‍රිමාණ විශ්වයක් ගැන හැබැයි අපි මේ ජීවත් වෙන්නේ ත්‍රිමාණ විශ්වයක නෙමෙයි උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ අපිට සරල රේඛාවක් ඇඳලා පෙන්වන්න පුළුවන් ලේසියෙන් ඒ කියන්නේ මේ ඒකමාන විශ්වයක්. ඊළඟට අපිට ලේසියෙන් ඕන චතුරස්‍රයක් ඇඳලා පෙන්වන්න පුළුවන් පහසුවට අපි හිතමු ද්විමාන විශ්වයක්. අපිට මේ කොළයක වුණත් අපිට ත්‍රිමාණ කියුබ් එකක් ඇඳලා මෙන්න මේ වගේ පෙන්වන්න පුළුවන් මෙන්න ත්‍රිමාණ වස්තුවක් කියලා. නමුත් ඔයා අපි මේ ලෝකේ බලනකොට ත්‍රිමාණ ලෝකයක් වගේ පෙනුනට හැම වෙලෙම කාලය කියන මානය අඩංගු වෙලා තමයි මේ ලෝකේ අපි අත්විඳින්නේ. හරියට බැලුවොත් මෙන්න මෙහෙමයි යෝග තියෙන්නේ. හිතන්න මෙන්න මෙහෙම අපි මේක පහසුවට ගමු මෙන්න මේ වගේ දෙයක් තිතක් තියෙනවා මේ තිත මේ ලක්ෂය තව ලක්ෂයක් එක්ක යා කරොත් හැදෙනවා ඒකමාන විශ්වයක් අපි කලින් ටික කතා කරන්නේ ඒක මනුෂ්‍යයක් මේ ඒකමාන විශ්වයේ ඕනෑම ස්ථානයක් අපි ගන්නවා මෙන්න මේ වගේ අරගෙන අපි ඒක ලොකු කරනවා පුළුවන් තරම් ඒ කියන්නේ ඒ ඒකමාන විශ්වය සම්පූර්ණයෙන් පිරෙන්න පුළුවන් ප්‍රමාණයට මේක ලොකු කරනවා කියමුකෝ අපි. දැන් ඔන්න ඒකමාන විශ්වය සම්පූර්ණයෙන් පිරලා තියෙන්නේ මේ වස්තුවේ. එතකොට මේ වස්තුවට එහා තවත් මොනවා හරි වස්තුවක් තියෙනවනම් අපි ලක්ෂයක් ගමුකෝ තව. අන්න එතකොට ඒ ලක්ෂය තියෙන්නේ ද්විමානේ. එහෙම නැත්නම් මෙන්න මේ animation එකෙන් ඕගොල්ලෝ මේක හොඳට පැහැදිලි වෙයි. එහෙම නැත්නම් ඒක තියෙන්නේ වෙනත් මානයක ගමන් කරලා තමයි ඒකට ළඟා වෙන්න පුළුවන්. ඒ වගේම ඒක එතකොට තියෙන්නේ අපි ලේසියට ගමුකෝ චතුරස්‍රාකාර විශ්වයක. දැන් ඉස්සෙල්ලා තිබ්බේ ලයින් එකක් වගේ විශ්වයක්. දැන් තියෙන්නේ චතුරස්‍රාකාර විශ්වයක්. හරිද? හිතන්නකෝ මේකේ තියෙන වස්තුවක් අපි උපරිමයට ලොකු කරලා ඒක සම්පූර්ණයෙන් පිරෙනවා දැන්. දැන් මේ චතුරස්‍රාකාර විශ්වය පිරලා තියෙන්නේ. ද්විමානේ එහාටවත් මෙහාටවත් අය පිරෙන්න විදිහක් නැහැ. දැන් ඊළඟට කොහෙටද පිරෙන්නේ ඊළඟට ගැඹුර පිරෙනවානේ ගැඹුරට පිරෙනවා ඒ වගේම චතුරස්‍රයක් අපි තව එකක් තිබ්බොත් එහෙම ඔන්න දැන් ඊළඟට ගැඹුර එකතු වෙනවා අපිට අන්න දැන් එතන තියෙනවා ත්‍රිමාණ විශ්වයක් එතකොට ද්විමාණ විශ්වයක් තිබ්බ ත්‍රිමාණ විශ්වයක් තියෙනවා හැබැයි මේ ත්‍රිමාණ විශ්වය කියලා කියන්නේ මතකයිනේ ස්නැප්ෂොට් එකක් පින්තූරයක් වගේ ඊළඟට ඒවා ඒ පුරවල තියෙන ත්‍රිමාණ විශ්වයන් අර කලින් තිබ්බ විශ්වයටම සම්බන්ධව තව පින්තූරයක් කොහොම පින්තූර ගොඩාක් වගේ තමයි විශ්වයේ ඒ විශ්ව කොටස් අපි කාලය කියන ඒකකයකට දාලා ඒ ඩිමෙන්ෂන් එකත් අපි මෙහෙම පුරවන් ගියොත් මේ ඇනිමේෂන් එක හොඳට පෙනේ ඔයාලට පුරවගෙන ගියාම විශ්වයේ පටන් ගත තැන බිග් බෑන්ග් එක සහ අවසානය කියන දෙකම අයිති වෙන අමූතු වස්තුවක් තමයි අපිට මේ පේන්න තියෙන්නේ ඉතින් ඔතනින් උත් එහාට තමයි
පස්සෙනි ඩයිමෙන්ෂන් එකක් නැත්තම් මානේ තියෙන්නේ. නමුත් අපි ඒක පිළිබඳව වෙන දවසක් කතා කරමු. මං හිතනවා චතුර්මානය ගැන අද අපි කතා කරපු ප්‍රමාණය දැනටමත් ඔළුවට බර වැඩි ඇති, ඔරුවට කුරුවල් වැඩි ඇති කියලා. අපි අර කලින් කතන්දරයේදී මතකද කූඹියා දිමානේ එකතැනකින් තව තැනකට, දිමාන විශ්වය එකතැනකින් තව තැනකට පන්නද්දී අපි ඒ පත්තරේ ත්‍රිමානේ රෝල් කරා. ඈ රෝල් කරලා කරපුවාම කූඹියා ටට්ටක් ගාලා තැනකින් තැනකට පැන්නනේ. ඔන්න ඔය වගේ තමයි අදහස තියෙන්නේ අපේ මේ ත්‍රිමාන විශ්වය, විශ්වයේ හතරවෙනි මානය. ඒකට අපි කියනවා කාලාවකාශය කියලා හරියටම කියනවනම්. කාලාවකාශය කියන අවකාශයේදී අපි ඒක නැමුවොත් අපිට පුළුවන් වෙනවා මේ ත්‍රිමාන විශ්වයේ තැනකින් තැනකට ඉතාම වේගෙන් යන්න, ගොඩාක් ඈත තැන්වලට නා ටක් ගාලා යන්න පුළුවන්. මේ ගැන ගොඩාක් සංකල්ප, ගණිතමය සංකල්ප, ඒ වගේම විද්‍යාත්මක සංකල්ප ටිකක් තියෙනවා. අපි හැමින් හැමින් කතා කරමු. අද ඔයගොල්ලන්ට පොඩ්ඩක් විනෝදෙට මම කරලා බලන්න දෙන්නම් පොඩි වැඩක්. කරලා කමෙන්ට් එකක් දාන්න මේක කරලා අපිට මොකද උනේ කියලා. ඔයා ගන්න ඔයාගේ දැන් තියෙනනේ මේසේ. මේසේ උඩ තියන්න කොලේ ඍජුකෝණාශ්‍ර කොල කෑල්ලක් ගන්න මුලින්ම. හරිද? ගන්න. අරගෙන ඕක මේසේ උඩ දැන් තියන්න. තියලා ඔයා හිතන්න දැන් මේ මේසේ කියන්නේ ද්විමාන විශ්වයක් කියලා. හරිද? විශ්වයක්. ඕකේ ජීවීනුත් ඉන්නවා, කට්ටි ඉන්නවා. ඕකේ කට්ටි ඉන්නවා. ඔයා දැන් ওই කොල කෑල්ල තියලා තිනු ඔය ඔයාගේ ඍජුකෝණාශ්‍ර කොල කෑල්ල ඒ ලෝකේ මොකක් හරි වැදගත් වස්තුවක්. එහා මෙහා කරන්නත් පුළුවන් ඒ ලෝකේ වස්තුව ඈ. අපි හිතමුකෝ. දැන් ඔයා කතරක් අරගෙන ඕකේ විකර්ණයේ දිගේ කපනවා. කෑලි දෙකකට. විකර්ණයේ දිගේ කෑලි දෙකකට කපනවා. කපලා මේසේ උඩ තියලා තිනු. දෙකට එතකොට ත්‍රිකෝණ දෙකක් නෙන්නේ නේද? හරි. දැන් හිතන්නකෝ ඔය ලෝකේ ඉන්න බුද්ධිමත් ජීවීන්ට අවශ්‍ය වෙනවා කියලා මේ ත්‍රිකෝණ දෙක එකම පෙනුමද, එකම හැඩයද, එහෙම නැත්නම් එකම වර්ගඵලයක් සහිතද කියන එක මැනගන්න මේ 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 කොටස් දෙක, මේ වස්තුන් දෙක. මේකට විවිධ කීපයක් තියෙනවා. නමුත් එක විදිහක් තමයි ඒ එක ත්‍රිකෝණාකාර වස්තුවක් අවකාශයක තැනකට ගෙනියලා ඒකේ කොන් තුන සලකුණු කරන්න, සලකුණු තුනක් දාලා ඒ විශ්ව අපි හිතමු බිමක් තියෙනවා කියලා, බිම සලකුණු තුනක් දාලා ඒක එහාට කරලා ඊළඟට අනිත් ත්‍රිකෝණාකාර වස්තුව අරගෙන ඒ තුනට සම්පාත කරලා තියලා බලන්න පුළුවන් නේ. දැන් ඕගොල්ලොත් කරලා බලන්න පුළුවන්. ඕගොල්ලන්ට මේසෙ උඩ තියලා හිතන්න ඒ ලෝකේ බුද්ධිමත් ජීවීන් මේක එහා මෙහා කරලා බලන විදිහ ඕගොල්ලොම හිතලා බලලා ඈ 33ක් තියලා අර එක ත්‍රිකෝණය ඇතුළේ 33ක් තියලා ඕනනම් මේසෙ චූට්ටල්ලාවට එහාට කරලා බලන්න තියලා බලන්න පුළුවන්ද කියලා බලන්න. ඊළඟට ඔය පළවෙනි අවස්ථාව. ඊළඟට ඔය එක ත්‍රිකෝණයක්, එක වස්තුවක් ඔයා ඔහොම කරලා ගන්න උඩට. උඩට කියන්නේ ඔයා දැන් ඒක ත්‍රිමාන ලෝකෙට ගන්න ඔයාගේ. හරි? ඔයාගේ අපේ ලෝකෙට ගන්න. ද්විමානයෙන් අපේකට ගත්ත. අරගෙන ඔයා ඕක මෙන්න මෙහෙම කරලා අංශක 90ක් හරියටම 180ක් සම්පූර්ණයෙන් කරකවන්න ඕන. කරකවලා ඒක ඔයා ඔහොම දාන්න ආපස්සට ඔයාගේ මේසෙට. කියන්නේ ද්විමාන විශ්වයට ආයෙත් දැම්ම ඔයා දැන්. හරිද? දැන් බලන්න අර පළවෙනි එක සලකුණු කරලා තියෙන 33ට සම්පාත වෙන අයුරින් මේ දෙවෙනියට ඔයා උඩට අරන් කරකවලා දාපු එක ආපහු තියලා බලන්න පුළුවන්ද කියලා. හොඳේ එහෙම පුළුවන්ද කියලා අපිට පොඩ්ඩක් කමෙන්ට් එකක් දාලා කියන්න. ඉතින් ඔන්න ඔහොමයි අද අපි කතා කරේ මේ චතුර්මානය ගැන පොඩ්ඩක්. මේක ටිකක් ගණිතමය සංකල්පත් එක්ක බැඳිලා තියෙන්නේ. හිතන්න දේවල් ගොඩක් තියෙනවා. ඒක හින්දා මම ගොඩාක් වෙලා අදින්නෑ මේ එපිසෝඩ් එක. තව මාන පිළිබඳව 5 6 7 8 9 10 කියන ඒවා ටික ටික පැහැදිලි කරගන්න පුළුවන්කම තිබ්බත් එක සැරේ කරොත් තේරෙන්නේ නැතුවම යනවා. ඒ හින්දා මේ ටික දැනට පොඩ්ඩක් ඔළුවට දාගන්න. එහෙනම් ලබන සතියේ තවත් එපිසෝඩ් එකකින් හම්බ වෙනකන් සියලු දෙනාට ජය වේවා.